බංකොලොත්වෙච්ච රටක් ක්‍රමක්‍රමෙන් ගොඩයින අවස්ථාවක් මේක. එතකොට මේ අවස්ථාවේදී විවිධ වෘත්තීය වේදීන් විවිධ සංවිධාන විවිධ දේශපාලන අරමුණු ඇති අය ඒ ගොඩයින එකට විරුද්ධව යම් යම් අරගල කරනවා. හැබැයි අපි කියන්න කැමති මේවා ඔක්කොම කඩාකප්පල්කාරී ක්‍රියා. අපි දන්නවා කවුරුවත් කිසිම පුරවැසි කැමති නැහැ ඇත්තටම බදු නොගෙවා ඉන්න තමයි කැමති. නමුත් බදු නොගෙවා රටක් කරන්න බෑ. වෙන රටවලුත් එහෙමයි. එතකොට අපි දන්නවා කෙලින්ම ඩිරෙක්ට් බදු සහ වක්‍ර බදු තිබෙනවා. අද වෙලා තියෙන්නේ අද කියන්නේ ද වෘත්තිකයෝ එකතු වෙලා කියන්නේ අර කෙලින්ම ගහන ඩිරෙක්ට් බදු ඒගොල්ලන්ගෙන් ගන්න එපා අඩු කරන්න කියලා. අනිත් පැත්තෙන් පීඩිත පන්තියේ කට්ටියත් කියනවා අර ඇති හැකි අයගෙන් බදු ගන්න එපා කියලා. ඒක තමයි මේ ආණ්ඩුවට විරුද්ධව යන එක. නමුත් මෙහෙම ගියොත් වක්‍ර බදු ආණ්ඩුවට නම් පුළුවන් වක්‍ර බදු වැඩි කරන්න. කාගෙන්වත් බදු ගහන්න නැතුව ඉන්න. නමුත් ඒක ගියොත් එහෙන් පීඩිත පන්තියට තමයි ඒක බලපාන්නේ. එහෙම වුණොත් අන්තිමට ඒගොල්ලන්ගේ ඒක බඩට දැනෙනකොට කන්න බොන්න නැති වෙනකොට ඒකම ආපහු පාරාවලක් වෙලා පීඩිත පන්තිය ආපහු අනිත් අයට විරුද්ධව නැගී හිටිනවා. ඒකර මේ தත්ත්වයේ උඩ එකක් තමයි අපි තේරුම් ගන්න ඕනේ. බංකොලොත් වෙච්ච රටකුයි බංකොලොත් වෙච්ච නැති රටකුයි කියන්නේ දෙකක්. ඒතර බදු ගහන්න ඕනේ අත්තම සාධාරණව. අයියේ අයියේ. අයියෝ අම්මා. යේ කාර්යක රට ගිහින් ආවා විතරයි කාර්යකකුත් අරගෙන. එන්න ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක්